පරම මෛත්‍රිය පැතිරීමේදී කාමරය තුළදී ඒ සිදු කරනාට වඩා එලිමහන් තැනකදී ඒ සිදු කරන විට එම සිදු කියන ශක්තිය දසත පැතිරෙනවා කියලා මට දැනෙනවා. ඒ නිවැරදි සම්මානස නැතිනම් ඒ තුළ යම් වංචක ධර්මයකට මා හසු වී ඇද්ද? පොඩි වංචක ධර්මයක් අහුවෙලා තියෙනවා. මේ කාමරයක් තුළ වුණත්, බෝගහක් වුණත්, කනත්තක වුණත්, විවෘත තැනක වුණත්, වෙල්ලායක වුණත්, ඕන තැනකදී තමන්ගේ හිතෙනුයි මේ අප්‍රමාණ චේතෝ විමුක්තිය මේ පරම පවිත්‍ර මෙත්තානුස්සතිය වඩන්නේ. ඒක නිසා තමන්ගේ හිත පිරිසිදු නම්, තමන්ගේ හිතෙන් අප්‍රමාණ චේතෝ විමුක්තිය පතුරවන්න පුළුවන් නම් ඒක සුදු කෙරෙන ශක්තියක්. ඒක තමන්ටත් යහපත්. ඒ නිසා මේ තැනක් අවශ්‍ය නැහැ. ඕනම තැනකදී පුළුවන්කම තියෙන්න ඕන. මහා ජනකායක් මැද්දේ වුණත් කෙනෙකුට පුළුවන්කම තියෙනවා. හරියටම මේක තේරුම් ගත්තොත් ඒ පරම මෛත්‍රිය වඩන්න. ඒ වගේම කාමරයක් තුලත්, ගයක් තුලත්, විවුර්ත තැනකත්, කොතෙන්දී තමන්ගේ හිතෙනුයි මේ අප්‍රමාණ චේතෝ විමුක්තිය පරම මෛත්‍රිය පතුරවන්නේ. ඉතින් ඒක නිසා ඒකේ අර ප්‍රමාණවත් බව, අප්‍රමාණවත් බව තේරුම් ගන්නාම ඒක අප්‍රමාණ චේතෝ විමුක්තියක් වඩන්න ඕන, අප්‍රමාණ මෛත්‍රියක් වඩන්න ඕන. ඒකෙන් කාටත් සීමාවක් නැතුව අසීමිත ලෙස ඒ මෛත්‍රිය සියලු දෙනාට යහපත්, තමන්ට සියලු යහපත උරුම වෙනවා. අවසරයි මහතෙරුන් වහන්ස, අප සමග එකට ඉගෙන ලබමින් සිටි යෙහෙලියක් සිකුරා දිනේදී ඇගේ ප්‍රේම සම්බන්ධය හේතු කරගෙන සිය දිවි හානි කරගෙන ඇත. එවන් අයට නැවතත් මනුසාත්මයන් ලැබීමට හැකියාව පවතිනවාද? සිරි සද්ධර්මය ශ්‍රවණය කරන සියලුම දෙනාගෙන් පින් අනුමෝදන් කිරීමක්ද බලාපොරොත්තු වෙමි. ඔව්, එහෙම කෙනෙක් ඉතින් මිය පරලෝ ගියා නම් ඒක තමයි මේ පටිගය කියන්නේ. තමන් කෙරෙහිම තමන්ගේ ගැටීමක් ඇතිවීම නිසා තමයි ඒ වගේ පටිගයක් මේ ජීවිතය හානි කරගත්ත බව. හැබැයි ඒ පුද්ගලයාටත් නැවත මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබෙන එක කාටවත් වළක්වන්න බෑ. ඉතින් නැවත තව ඉදිරියටත් ශක්තිය තියෙනවා නම්, හැකියාව තියෙනවා නම්, පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය තියෙනවා නම්, මනුස්ස ගුණ ධර්ම තියෙනවා නම් ඒ පුද්ගලයාට සියදිව හානි කරගත්තයි කියලා නෑ, නැවත මනුස්සෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. අර ලොකු කර්ම ශක්තියක් තිබුණා නම් මැරෙන වෙලාවේ චේතනාව අර ආසන්න කර්මය ද්වේෂයක් වෛරයක් නම් සමහර විටක ඒ අවසාන උපාදානය ද්වේෂය වෛරය නම් එතෙන්දී සමහර විටක මනුසත්ව ප්‍රතිලාභයක් නොලැබෙන්න පුළුවන්. ඉතින් අවසාන චේතනාව තමයි මේකට ආසන්න කර්මය තමයි මහා කම්ම විභංග සූත්‍රයේ, චූල කම්ම විභංග සූත්‍රයේ මේ බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. ඉතින් ඒක නිසා මේවා හොඳට තේරුම් අරගෙන අවසානයේ කොයි ආකාරයකට මරණයටපත් වුණත් සියලු මරණයන් කවදා හරි මැරෙනවා. මේ උපාදානයෙන් මිදී නිදහසය මරණයටපත් වීම තමයි කාගේත් මේ ධර්මය අවබෝධ කර අයගේ යුතුකම. ඉතින් එහෙම මිය පරලෝකයේ එහෙලියටත් ඔබ සියලු දෙනාත්, අපි සියලු දෙනාත් එකතු වෙලා මේ මනුස්සත්ව ප්‍රතිලාභයෙන් ඉවත් වෙන්නට, ඉවත් නොවෙන්නට, එහෙම නැත්නම් මනුස්සත්ව ප්‍රතිලාභයක් නැවත ලැබෙන්නටත්, ඒ ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් හිත නිදහස් වෙන්නටත් මේ සියලු දෙනාගේ ශක්තියෙන් පින් අනුමෝදන් කරමු. පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරය. අවසරය අරියතුන් වහන්ස, මේ මාර්ගය අනුගමනය කරන්න පටන්ගත් කෙනෙකු තමන් යම් තරමක් ජානත වූ පමණින් මේ ධම්මයට ආධුනික කෙනෙකු සමගින් සාකච්ඡා කිරීමට, පැහැදිලි කිරීමට යෑමෙන් දෙදෙනාගේම ගමනට එය බාධාවක් වෙනවාද? දැන් මෙහෙමයි, තරමක් දුරට ටිකක් අනුමාන ඥානයක් ලැබුණාම, මේකේ එකපාර්ට මේ දැනුමක්, පොඩි දැනුමක් ලැබුණාම ඒක එක පාට හිතෙනවා තමන්ගේ ප්‍රත්‍යක්ෂ ඥානයක් ලබන්න ඉස්සෙල්ලා. මේ ඥාන දෙකක් තියෙනවා, අනුමාන ඥානයයි ප්‍රත්‍යක්ෂ ඥානයයි. මේ ප්‍රත්‍යක්ෂ ඥානය ලැබීමට පෙර අනුමාන ඥානයෙන් බොහෝ දෙනෙක් ටිකක් දැනගෙන ඒක දේශනා කරන්න කියා දෙන්න, අනුන්ට කියා දෙන්න කැමතියි. ඉතින් ඒක නිසා අනුමාන ඥානයෙන් දේශනා කළොත් දෙපැත්තටම වරදක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ ප්‍රත්‍යක්ෂ ඥානයක් තියෙනවද කියලා බලන්න
හේතු පලදාමට බහාගලපා බලා වැරදි හේතුවෙන් මිදී නිදහස්වෙන්නටත් නයගණ දෙනුවෙන් මිදී නයගණ දෙනු නය විනය සම්සන්දනය කළා නයෙන් මිදී නිදහස් වීමටත් දන්නවනම් කියා දෙන්න පුළුවන් නම් අන්න ඒ පුද්ගලයා සති සම්පජාන කාර්යී හෝති වෙනවා සති සම්පජඤ්ඤ වෙනවා අන්න ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා තව ආසවක්ඛ්‍යා ඥානය තියෙනවා නම් ඒ පුද්ගලයාට අනිවාර්යෙන් පුළුවන් නමුත් හේතුඵල ධර්මයට බහා ගලපා අර ප්‍රත්‍යක්ෂ ඥානයක් එහෙම නැත්නම් යෝ පටිච්ච සමුප්පාදම් පස්සති මේ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳ පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට තේරුම් ගත්තොත් ඥානතෝ පස්සතු දැනීමක් සහ දැකීමක් දෙකම ලබා ගත්තොත් අන්න ඒ පුද්ගලයාට ප්‍රත්‍යක්ෂ ඥානයක් පසක් කොටස යෝ පටිච්ච සමුප්පාදම් පස්සති පස්සති කියන්නේ පසක් කොට දැක්කා දැනීම එකක් දැකීම එකක් දැනීමෙන් බණ කියනවා නම් එයා අතින් වැරදින්න පුළුවන් මොකද ඒක අනුමාන ඥානයක් දැකීමෙන් බණ කියනවා නම් ඒක වැරදින්නේ නැහැ ඒක ප්‍රත්‍යක්ෂ ඥානයි ඒක නිසා අපි සියලු දෙනාට කියන්නේ ඔය කාගෙන් හරි බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයෙන් ඔය ත්‍රිපිටක පොතකින් හරි මොහකින් හරි කටපාඩම් කරගෙන විසුද්ධි මාර්ගයේ කියවලා ඒකෙන් හෝ කාගෙන් හරි බණක් අහලා හෝ බව පිරිවෙනකින් ස්කෝලකින් පොතකින් ටියුෂන් කඩේකින් යම් දැනුමක් ලබාගෙන බණ කියන එක වැරදි ඒක අනුමාන ඥානයක් මේ කියන බණ අහලා තමන් එකෙන් අර දසනා පහතබ්බා වුණොත් තමන්ගේ දැක්ම දෘෂ්ටිය අර විකුට්ටි தත්වයෙන් ප්‍රකුට්ටි தත්වයට ගන්න පුළුවන් නම් ප්‍රත්‍යක්ෂ ඥානයක් ලැබුණොත් අන්නේ ප්‍රත්‍යක්ෂ ඥානය ලැබීමෙන් ධර්මයේ දේශනා කරන්න පුළුවන් ඒකෙන් තමන්ට හෝ අනුන්ට හෝ අයහපතක් වෙන්නේ නැහැ දෙපැත්තටම යහපතක් වෙනවා නමුත් අදවන විට මේ අනුමානෙන් දැනුමක් ඇතුව ඔය නිවන් දැනුම තියෙනවා නිවන පිළිබඳ දැනුමක් ඇතුව වණ කියන අය ඉන්නවා නමුත් නිවන පිළිබඳව දැනුමෙන් බණ කියන එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නිවන කියන එක දැකිය යුතු දෙයක්. නිවන් දකිනවා මිසක් දැනුම නෙමෙයි. පොතකින් අහලා කාගෙන් හරි අහලා නිවන් දැනුමක් තියෙනවා. නමුත් දැක්මක් නැති පුද්ගලයෙක් බණ කියනවා නම් ඒක අනුමාන ඥානෙන් ඒක දෙපැත්තටම අවාසියක් වෙන්න, අලාභයක් වෙන්න, අයහපතක් වෙන්න, අවඩක් අසාධාරණයක් වෙන්න පුළුවන්. අහන මිනිහත් වැරදි පාරේ යන්න පුළුවන්. කියන මිනිහත් එකට කියනවා අත්තතාපන පරත්තතාපන පාපේ. තමනුත් අතරමං වෙනවා පරත්ත. අනුනුත් අතරමං කරමු. එහෙමයි තමයි අද තියෙන්නේ. අද තියෙන්නෙම විසුද්ධි මාර්ගය සමන්ත පාසාදිකා වාදී බුද්ධ ഘോഷගේ පොත් කියවලා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ ඒවමයි කරන්නේ. බුද්ධ ශාහක ධර්ම පීඨේ ඒවමයි කරන්නේ පිරිවෙන් වල ඒවමයි කරන්නේ මහායාන බුද්ධාගමේ පොත් කියවල ඒවමයි කරන්නේ ඒවා බණ නෙමේ ඒවා බහ ඒවා අනුමාන ඥානය ඒවා නිමනක් නැහැ ඒවා මගක් නැහැ ඵලයක් ලබන්න ක්‍රමයක් නැහැ ආශෝකය කරන්න ක්‍රමයක් නැහැ ඒක නිසා මේක දෙකක් තියෙනවා දෙපැත්තක් තියෙනවා දෙපැත්තම හරියට තේරුම් ගන්නවා ඒකයි කිව්වේ ඥානතෝ පස්සතෝ ආසවාණං කියන්නේ නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි.